බස්නාහිර පළාතේ මෙහෙකාර සේවයේ නියුතු බාල වයස්කාර දරුවන් සොයා අදත් පොලිස් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඊයේ දින මෝදර සහ කොල්ලු පිටිය ප්‍රදේශවල එවැනි හඳුනාගත් තොරතුරු ලැබුණු ස්ථාන 30කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබෙනවා. විශේෂ කණ්ඩායම් යොදවා එවැගේම අද දිනේත් කොළඹ නගරයේ අනිකුත් පොලිස් ස්ථාන සහ පොලිස් වසම් ආශ්‍රිතවත් මෙවැනි මෙහෙයුම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊයේ දින මෙම මෙහෙයුම් මෝදරින් ආරම්භ වුණා. බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති ස්ථාන පිළිබඳ දැනුම් දීමට ඊයේ දින විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වා දුන්නා. මේ අතර රිෂාඩ් බදියුදින්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියේදී පිළිසීමට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතුවල නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණී බෝගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම අද දිනේත් ඩයිගම් ප්‍රදේශයේ සිය විමර්ශනවල සහ ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතුවල නිරත වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. රිෂාඩ් බදියුදින්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සඳහා දරුවන් රැගෙන ගිය තැරවුකරුගෙන් පවුලේ සමාජිකයන්ගෙන් සහ මීට පෙර රිෂාඩ් බදියුදින්ගේ නිවසේ සේවයේ නියුතු කාන්තාවන්ගෙන් ඇතුළු සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් රැසකගෙන්ම ඊයේ දිනේද ප්‍රකාශ සටහන් කරගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු ඊයේ රාත්‍රියේ තෙක්ම සිදු වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කළා. ඩයගම ප්‍රදේශයේට පොලිස් කණ්ඩායම් දෙකක් පිටත්ව ගොස් ප්‍රකාශ සටහන් කරනු ලැබුවා. එම දැරියත් සමග මෙහෙකාර සේවය සඳහා කාන්තාවන් 11 දෙනෙකු පමණ මෙම නිවසට අදාළ තැරැව්කරු විසින් රැගෙන විත් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. එම රැගෙන විත් ඇති අනිකුත් කාන්තාවන්ගේ ප්‍රකාශ සටහන් කිරීම සඳහායි විමර්ශන කණ්ඩායම් එසේ පිටත්ව ගියේ. ඊට අමතරව මෙම නිවසේ මෙම දැරියට පෙර සිටි කාන්තාවන්ට හෝ දැරියන්ට යම් ආකාරයක අතවරයක් ලිංගික අපයෝජනයක් සිදු වී ඇද්දයි යන්න පිළිබඳවත් ඔවුන් තැනැත්තන් වෙළඳාම නැමැති වරද සිදු කරමින් කොළඹට රැගෙන විත් ඇද්ද යන්න පිළිබඳවත් විශේෂ විමර්ශන සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. අධිකරණ නියෝගයක් මත ඉශාලිනී දැරියගේ දේහය ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නව මරණ පරීක්ෂණයක් සිදු කර අදාළ වාර්තාව අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අනුව දැරියගේ දේහය ඉදිරියේදී ගොඩ ගැනීමට නියමිතයි. මේ හේතුවෙන් දැරියගේ දේහය භූමදානය කරන ලද ඩයගම වත්තේ පොදු සුසාන භූමියට පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනවා. මියගිය ශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි විට රිෂාඩ් බදියුදින්ගේ බිරිඳ ඇගේ පියා සහ සොහොයුරා මෙන්ම දැරිය ගෙනවිත් බාර දුන් තැරැව්කරු ඇතුළු පුද්ගලින් සිව් දෙනෙක් ලබන මස 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන්ට අධිකරණයේ හමුවේ උපරිම දඬුවම් ලබා දෙන ලෙස බල කරමින් ලිදුල පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායි කම්කරුවන් පිරිසක් අද දිනේ උද්ඝෝෂණයක නිරත වුණා. ඒ මිනිහට දඬුවමක් දෙන්න ඕනේ. අපි ඔක්කොම උනන්දුයි ඒකට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.